ඉතින් කොහොමද ඔයාලට අද වැස්සත් අරගෙනම මම ඔයාලා හමු වෙන්න ආවේ නිින්දක් නැතුවම අපි හැමෝමත් එක්ක ගත කරපු එක රාත්‍රියක් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න මම පුංචි කාලේ ඉඳන්ම හැම අවුරුද්දකම අපේ අම්මයි තාත්තයි අපේ ගමේ පන්සලේ භාවනා වැඩසටහනට උපාසක දානයක් දෙනවා ඉතින් අපි මේ ලෑස්ති වෙන්නෙත් අන්නේ දානෙට ඉතින් මට හිතුණා ඒ අත්දැකීමත් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා මුලින්ම අපි ඩෙසර්ට්ස් ටික හදලා ඒ ටික නිවෙන්න තියලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දැම්මා ඊට පස්සේ ඉතින් හැමදාම වගේ හදන්න හිතාගෙන ඉන්න හැමදේම සුද්ධ කරලා සෝදලා කපලා ලෑස්ති කරගන්න පටන් ගත්තා ඒ අතරේ අපේ නංගි අපි හැමෝටම රසම රස ටී එකකුත් හදලා දුන්නා ඒ කාලේ නම් ඉතින් අපේ අම්මට දාන දෙනකොට උදව් වෙන්න ගොඩාක් අය හිටියා ඒත් දැන් එයාට ඉතින් ලොකුම ලොකු දූල තුන් දෙනෙක් ඉන්නවනේ ඉතින් අම්මා නිතරම කියන්නේ දැන් නම් කී දෙනෙක්ට උනත් උයන්නේ යාට බයක් නැහැ මොකද මමයි නංගිලා දෙන්නයි තයත් එක්ක හරි හරියටම වැඩ කරන නිසා කියලා මමයි නංගිලා දෙන්නයි මාරුවෙන් මාරුවට අවශ්‍ය හැමදේම කපලා ලෑස්ති කරගන්න අතරේ මගේ හස්බන්ඩ් අපිට ඕන කරන ඔක්කොම පොල් ටික ගාලා දුන්නා මේ ඉන්නේ අපේ පවුලේ ඕනම දෙයකදී අපේ ළඟින්ම ඉන්න නැන්ද කෙනෙක්. එයා අපේ දුකේදී සතුටේදී හැම දෙයකදීම අපිට ලොකු හයියක් වෙන්නේ අපේම පවුලේ කෙනෙක් වගේ. ඉතින් එයාත් අද දාණයට උදව් වෙන්න අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. දැන් අපි උයන හැම දෙයකටම වමනා දේවල් ටික කපලා ඉවර වෙලා කට්ලට් මිශ්‍රණය හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ කට්ලට් වලට අපි මස් මාළු මුකුත් එකතු කරේ නැත්තේ සිල් සමාදන් වෙන අය අතරේ නිර්මාංශයත් ඇති කියලා හිතුව නිසා. කට්ලට් මිශ්‍රණයත් හදලා ඉවර කරලා ටික වෙලාවක් නිවෙන්න තියාගන්නව රස්නෙන්ම බෝල ගහන්න අමාරු නිසා. මුළු රෑම අපිට නිදා ගන්න අදහසක් නැති නිසා අපිට තව ගොඩාක් වෙලා තියෙනවා වැඩ ටික හිමින් සැරේ කරගන්න. ඉතින් මමයි නංගිලා දෙන්නයි මහන්සියන්නත් එක්ක ටිකක් වාඩි වෙලා පොඩි චැට් එකක් දාගෙන හිටියා. දැන් ඉතින් ඇන්ටි මාළු එක හදන්නයි යන්නේ. අපි මාළු හැදුවේ උපාසක ඇත්තන්ට නම් නෙමෙයි සාංගික දාණයටයි ගෙදරයිගේ කැමටයි. මොකද හැම අවුරුද්දෙම අපි භාවනා වැඩසටහනේ සිල් ඇත්තන්ට දෙන්නේ නිර්මාංශ දානයක් නිසා. තෙල් එකට සුදු ලුණු ලුණු කරපිංචා දාලා තෙම්පරාදු කරලා බැදපු මිරිස් ගම් මිරිස් ගොරක ලුණු එකතු කරලා මාළු ටිකක් දාලා ටික වෙලාවක් තියලා ඒකටම වතුරත් එකතු කරලා අඩු ගින්දරේ පියනෙන් වහන්නේ නැතුව තමයි මාළු එක අද අපි හදාගත්තේ. නැන්ද මාළු ටික හදලා ඉවර වෙද්දී කට්ලට් මිශ්‍රණයත් හොඳටම නිවිලයි තිබුණේ. ඉතින් අම්මලා වාඩි වෙලා හිමින් සැරේ කට්ලට් ටික බෝල ගහන්නත් පටන් ගත්තා. දැන් ටිකක් රෑ වෙලානේ අපිට පොඩි බඩගින්නකුත් ආව නිසා මමයි නංගී මේ ඇස්ට්‍රා ගාලා පාන් ටෝස්ට් කරන්න තමයි හදන්නේ. අපේ අම්මා අපි පුංචි කාලේ ඉඳන්ම පොඩියට හරි විශේෂ හැම දවසකටම පන්සලට දාන දෙන්න පුරුදු වෙලා හිටියා. තාත්තා පාන්දරම රස්සාව යන නිසා තාත්තට ඒ දවස්වල අම්මට ලොකුවට උදව් කරන්නත් වෙලාවක් තිබුණේ නැහැ. ඒත් අපේ අම්මා මාවයි නංගිලා දෙන්නවයිත් බලාගෙන දාන උයාගෙන අපිවත් ලෑස්ති කරගෙන පයින්ම පන්සලට ගිහින් දාන පූජ කරලා ආපු දවස් ගැනත් මට මේ වෙලාවේ මතක් වුණා. ඒ කාලේ ඉඳලම අම්මා කරන දේවල් දිහා බලාගෙන ඉඳලා දැන් මමත් ඒ දේවල් වලට පුරුදු වෙලයි තියෙන්නේ. අපි පාන් ටික ලෑස්ති කරනකොට අම්මලා කට්ලට් ටික බෝල හදලත් ඉවරයි. ඉතින් මේ වෙද්දි මාළු එකත් ලෑස්ති. මමයි නංගී දැන් මේ පටන් ගන්න හදන්නේ පිරිකර ටික ලෑස්ති කරන්න. කලින්නම් අපි පිරිකර පූජා කරනකොට හැම ස්වාමීන් වහන්සේ නමකටම වෙන වෙනම පිරිකර බැගින් තමයි පූජා කරේ.
ඒත් අපි දැන් පිරිකර පූජා කරනකොට ඖෂධ වර්ග ටික ඔක්කොම වෙනමයි සනීප ආරක්ෂක ද්‍රව්‍ය වෙනමයි සාමණේර ස්වාමීන් වහන්සේලාට රස කැවිලි වෙනමයි වට්ටිවලට සකස් කරලා තමයි පූජා කරන්නේ ඉතින් අපි මේ දානෙටත් රස කැවිලි වට්ටියයි සනීප ආරක්ෂක ද්‍රව්‍ය වට්ටියයි ඖෂධ වට්ටියයි සාමණේර ස්වාමීන් වහන්සේලාට ඉගෙන ගන්න අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් පිරිකරකුයි තමයි සකස් කරලා පූජා කරේ ටෝස්ට් කරපු පානුත් කාලා බීමෙකකුත් බොන ගමන් අපි දෙන්න මේ පිරිකර ටික හදලා ඉවර කරගත්තා මේ විදි අපේ ලොකෝ නම් හොඳටම නිදි. දැන් ඉන්නේ මමයි, චූටි නංගි, අම්මයි චන්ද්‍රන්ටි විතරයි. ඉතින් ඔන්න මේ වෙලාවේ නම් චන්ද්‍රන්ටි රසම රස කෑමක් හදන ගමන් තමයි ඉන්නේ. මේකේ නම නම් මොකක්ද කියලා මම තාමත් දන්නේ නැහැ. ඒ වුණාට මේ රස කැවිලි අපි හදන්නේ උදේ 9ට උපාසකයන්ට දෙන ගිලන්පස පූජාවට පූජා කරන්න. මේ හදාගන්න බෝල ගැඹුරු තෙලේ දාලා බදලා රන් සීනි සිරප් පුඩින් වක් කරලා උණුවෙන්ම කද්දිනම් මේකේ පුදුම රසක් තමයි තිබුණේ. අපි ඒ වැඩ ටික ඉවර කරන අතරේ නංගි කට්ලට් වල ඉතුරු ටික හදන්න බාරගත්තා. එයත් මං වගේමයි මේ වැඩ තියෙනකොට අම්මටයි මටයි ගොඩාක් උදව් කරනවා. මොකද එයත් මං වගේම කෑම ಜಾති හදන විදිහ ඉගෙන ගන්න ගොඩාක් ආස කරන කෙනෙක්. නංගි කට්ලට් වල වැඩේ ඉවර කරනකන් අපි පපඩම් ටිකයි අල ටිකයි බෙදගන්න තමයි මේ හදන්නේ. මේ දානේ අපි සමහර අවුරුදු වල පවුලේ හැමෝටම එන්න කියලා ගෙදර උයලා පන්සලට අරන් ගිහින් පූජා කරලා තියෙනවා. සමහර අවුරුදු වල ඔක්කොමත් එක්ක කලින් දවසේ රෑ පන්සලට ගිහින් පන්සලේ ඉඳන් උයපු දවසුත් තියෙනවා. සමහර අවුරුදු වල කෑම පිටින් ඕඩර් කරලා පන්සලට අම්මයි නංගි විතරක් ගිහින් පූජා කරපු දවසුත් තියෙනවා. කොහොම හරි අවුරුදු ගානක්ම මග අරින්නේ නැතුව මේ දානේ මේ විදිහට දෙන්න පුළුවන් වෙච්ච එකම මට දැනෙන්නේ අපේ ලොකු වාසනාවක් විදිහට. මොකද අද කාලේ සමහරුන්ට කොච්චර තිබුණත් දාන දෙන්න හිත පහළ වෙන්නේ නැහැ. ඒ වගේමයි සමහරුන්ට දාන දෙන්න හිත තිබුණත් ඒවට වියදම් කරගන්න සල්ලි නැහැ. ඒ නිසා පොඩියට හරි දන් දෙන්න ලැබෙන කිසිම අවස්ථාවක් අපි මග අරගන්න හොඳ නැහැ කියලායි මම නම් හිතන්නේ. ඉතින් මං ඔයාලට මේ කතාව කියන අතරේ පරිප්පු එකක් උයලා අම්මා කට්ලට් ටිකක් බදින්න පටන් අරගෙන. මේ තියෙන්නේ අපේ තාත්තා අම්මට හදලා දීපු මැටි කුස්සිය. ඉස්සරහ දවසක මම ඒ කුස්සියත් ඔයාලව රවුමක් එක්කරගෙන යන්නම්කෝ. කිරි හොදි එක හදලා කට්ලට් ටිකත් බදලා ඉවර කරනකොට පාන්දර 4:30 විතර වෙලා. මම දැන් මේ හාමුදුරුවන්ට පූජා කරන පළතුරු ටික කපලා ලෑස්ති කරගන්නයි හදන්නේ. අද අපි මේ පළතුරු වලට එකතු කරගන්නේ කොමඩුයි ගස් ලැබුයි විතරයි. පළතුරු වර්ග ගොඩක් ගන්න බැරි වුණා කියලා මම ඒ ගැන දුක් වෙන්නේ නම් නැහැ. මොකද අපි පූජා කරන හැමදේම පුළුවන් උපරිමයෙන් හිතේ ශ්‍රද්ධාවෙන් පූජා කරන්නේ. තව අපි අතුරුපසට කැරමල් පුඩින් එකක්, අයිස්ක්‍රීම්, යෝගට් එහෙමත් ගත්ත නිසා තමයි අපි පළතුරු වර්ග දෙකක් විතරක් අතුරුපසට තෝරගත්තේ. පළතුරු ටික කපලා ඒ ටික කප්වලට බෙදලා මෙන්න මේ විදිහට පිළිවෙලට පැත්තකින් මම ඒ ටික අඩු කරගත්තා. දැන් මම මේ උදේ ගිලන්පසට අවශ්‍ය කරන පොල් කේක් ටිකයි අර නැන්ද හදපු රසම රස පැණි දාපු බෝල ටිකයි මේ වට්ටියට අඩු කරගන්නයි හදන්නේ.
මේවා විතරක් නෙමෙයි එයා තව අපිට කන්න ආපත් හදලා දුන්නා ඉක්මනට රසට ඕනම කෑමක් එයා හදන්න දන්න නිසා අපේ ගෙදර ආවම රසම රස කෑම නිතරම අපිට හදලා දෙනවා ඒ වගේමයි අපිටත් ඒව හදා ගන්න විදිහ කිසිම ලෝභකමක් නැතුව කියලා දෙනවා නිතින් ගොඩක් උදේ වෙලා නිසා බත් එක හදලා ඉතුරු වෑංජන ටික හදා ගන්නත් වෙලාව ඇවිල්ලා මොකද අපි 9 වෙනකොටවත් පන්සලට යන්න ඕනේ උපාසකයන්ට ගිලන්පස පූජා කරන්න තියෙන නිසා අපේ පන්සලේ පොඩි හාමුදුරුවරු 6-7 නමක්ම වැඩ සිටිනවා ඉතින් අපි දාන උයද්දී නිතරම පොඩි හාමුදුරුවරු මතකේ තියාගෙන තමයි මෙනු එක ලෑස්ති කරන්නේ නිතරම දානවලට ලැබෙන්නේ නැති විශේෂ දෙයක් හදන්න අපි අමතක කරන්නේ නැත්තේ පොඩි හාමුදුරුවරු නිසාමයි. ඉතින් මේ වතාවෙත් අපි ඒ වගේ වෙජි බර්ගර්ස් ටිකකුයි ෆිෂ් ෆින්ගර්ස් ටිකකුයි හදාගත්තේ අන්න ඒ නිසා. ඒ වගේමයි මං හරිම කැමති මම වැඩිපුරම කන්න කැමති කෑම පන්සලට පූජා කරන්න. මම හරිද වැරදිද දන්නේ නැහැ. ඒත් මම අහලා තියෙනවා අපි වැඩිපුරම ප්‍රිය කරන දේ පිරිසිදුවට පිළිවෙලට පිරිසිදු සිතින් දන් දෙනකොට ඒ පින්කමේ ආනිසංස වැඩි කියලා. ඉතින් මේ වෙනකොට අපි දානෙට අවශ්‍ය කරන ගොඩාක් දේවල් ලෑස්ති කරලා ඉවරයි. ඔක්කොම දේවල් ටික හදලා ඉවර කරලා කෑම ටිකත් බාස්කට් වලට බෙදලා එක තැනකට එකතු කරලා පිළිවෙලකට තියාගත්තම අපිට කිසිම දෙයක් අමතක නොවී පන්සලට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ අපි අද සාංගික දාණයටයි උපාසක දාණයටයි හදාගත්ත ඔක්කොම දේවල් ටික. කෑම ටික ඔක්කොම හදලා ඉවර කරලා පිළිවෙලකට තියලා අපිත් වොෂ් දාලා පන්සලට යන්න පිටත් වුණා. අපේ පන්සලේ මේ පොඩි හාමුදුරුවොත් අපිට දානය අරගෙන යන්න ගොඩාක් උදව් කරා. අපි පන්සලට එද්දී අපේ සඳු පුංචි සීය තාත්තයි කලින්ම ඇවිල්ලා දානෙට අවශ්‍ය කරන භාජන ටික ඔක්කොම සෝදලා පිරිසිදු කරලයි තිබුණේ. ඉතින් අපි ඉක්මනටම සිල්ලැත්තන්ට රස කැවිලේ ගිලන් පසයි පූජා කරලා ලොකු ස්වාමීන් වහන්සේටත් අපි හදාගෙන ගියපු බෙලිපානය මේ වෙලාවේදි පූජා කරා. ගිලන් පස දානේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි දහවල් බුද්ධ පූජාව බෙදන්න පටන් ගත්තා. අපේ ආච්චි අම්මත් හැම දානකටම වගේ උයන් උදව් කරන්න අපේ ගෙදර එනවා. ඉතින් මේ පාර දානෙ දෙද්දී එයා ටිකක් අසනීපෙන් හිටපු නිසා මේ පාර දානෙට සහභාගී වෙන්න අපේ ආච්චි අම්මට නම් බැරි වුණා. අපේ අනිත් ආච්චි අම්ම නම් එදා පන්සලේ සිල් සමාදන් වෙලයි හිටියේ. ඉතින් ඒකත් අපිට ලොකු සතුටක් වුණා. සිල්ලැත්තන්ට බුද්ධ පූජාව අතගස්වලා ධර්ම සාකච්ඡාව ඉවර වෙනකන් අපි බුද්ධ පූජාව පූජා කරලා බුදුන් වඳින්න ගියා. පහන් හඳුන් කූරු පත්තු කරලා බුද්ධ පූජාවත් පූජා කරලා බුදුන් වැඳලා හාමුදුරුවන්ට දානය පූජා කරන්න අපි ආයෙත් පහලට ආවා. ශිරී පාද සරෝරුවේ
ඉතින් හාමුදුරුවන්ටත් දානේ පූජා කරලා ඉවර වෙලා සිල්ලැත්තන්ටත් දානේ පූජා කරලා දානශාලාවත් අස් කරලා අතු ගාලා අපි පන්සලෙන් ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදරෙද්දී අපේ ලොකුණන්ගේ ඔක්කොම වාජන හොදලා මුළු ගෙදරම අස් කරලා මොප් කරලා පිරිසිදු කරලා කෑමත් මේසෙට ලෑස්ති කරලා තිබුණ එක මුළු රැයක්ම නිදි නැතුව මහන්සි වෙලා හිටපු අපිට මහමෙරක් තරම් දෙයක් වුණා. කෙනෙක් තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයටයි තමන් කැමති විදිහටයි තමයි දන් දෙන්නේ. ඉතින් මේ විදිහට වෙන අය දන් දෙනකොට ඒ දානේ දුන්න විදිය දැකලා කවුරු හරි හිත නරක් කරගන්නවා නම් ඒ කෙනාට දවාලටවත් රාත්‍රියටවත් සමාධියක් නම් ඇති කරගන්න බෑ කියලායි මම අහලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම දන් දෙන්න. දන් දෙන දේවල් දිහා බලලා සතුටු සිතින් අනුමෝදන් වෙන්න. මොකද දන් දීලා දුප්පත් තුන කිසිම කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා මම නම් කවදාවත් අහලා නැහැ.